මේ අයුක්ති අසාධාරණ රජකරන සිනමා කර්මාන්තයට නළුවෙක් ඉදිරියට ඇතුල් වෙන්න ඕනිද? එහෙනම් මෙන්න වීඩියෝ එක. පියවර අංක 1. ඔබ පිරිසිදු වෙන්න ඕනි. ඔබ ගංගක ඇලක දොලක නානකෙක් නම් වහාම වොෂ්රූම් එකකට මාරු වෙන්න ඕනි. නාල ඉවර වෙලා අතට අහුවෙනකන් ඇඟ පීදානක නවත්තන්න ඕනි. වහාම හොඳ ටවල් එකක් ගන්න ඕනි. පියවර අංක 2. ශරීර හැඩය. ඔබේ උපන් බකල එහෙම තියෙනවා නම් වහාම ඒව යවා ගන්න වෙනවා. ඇතුල් බකලයක් හෝ පිට බකලයක් වෙන්න පුළුවන්. හැබැයි වින්කලයකට ගිහිල් හරි කකුලේ බකල නම් අරගන්න වෙනවා. ඊළඟට ඔබ ජිම් එකකට ගිහිල්ලා ඇඟ පොට්ටක් පුම්බ ගන්න ඕනි. හැබැයි මේ කොරෝනා දවස්වල ජිම් යන්න බැරි හින්දා විහිින් නැහින් නැතුව ගෙදර තියෙන පුවක් කොටයක් හරි උස්සන්න පුරුදු වෙන්න ඕනි. හැබැයි ඕනවට වඩා බර උස්සන්න ගියොත් මේ වගේ දිග අයිටම් එකක් ඔයාට තෑග්ගක් විදිහට ලැබෙන්න පුළුවන්. හැබැයි ඔයාට ඒකෙන් ඇඩිෂනල් ඔප්ෂන් එකක් විදිහට ඒක කරේ දාගන්න, බෙල්ල වටේ ඔතාගන්න සහ සෙල්ලම් කරන්න යෝයෝ එකක් විදිහට පාවිච්චි කරන්නත් පුළුවන්. පියවර අංක 3. පස්ස පැත්ත. ඔබ නළුවෙක් වෙනවා නම් අනිවාර්යයෙන්ම ඔබේ පස්ස ලස්සනට හදාගන්න ඕනි. මොකද ඔබ කාලයත් එක්ක නළුකමෙන් සාර්ථක වෙද්දී ඔබගේ පශ්චාත් භාගයේ දේශපාලන වේදිකාවල හොඳට විකුණම් කරන්න පුළුවන් වෙනවා. පියවර අංක 4. පවුල් පසුබිම. ඔයා කොච්චර දක්ෂ පොරක් වුණත් වැඩක් නැහැ. ඔයාගේ තාත්තා හරි කවුරු හරි අධ්‍යක්ෂක කෙනෙක් හරි පට්ට නළුවෙක් හරි වෙන්න ඕනි. එහෙම නැත්නම් ඔබට පුළුවන් එක මේක සතියන්ත නාට්‍යයක චූටි සුළු චරිතයක් වෙන්න. පියවර අංක 5. පොරත්වය. ඔයා සාමාන්‍ය සමාජ ඉන්නකොට ඔයා නළුවෙක් පොරක් කියලා හිතේ තියන් ඉන්න ඕනි. ඔයා කොහේ හරි බැලුවත් නළුවෙක් වගේ බලන්න ඕනි. ඔයා කොහේ හරි කැල්ලක් දැක්කොත් වහාම ඒක ටෝක් කරන්න ඕනි. මොකද ඒ කෙල්ල ඉපදිලා ඉන්නෙම ඔයාට ටෝක් වෙන්න. හේතුව ඔයා නළුවෙක්, ඔයා පොරක්. ඔයාට ජීවිතේ හම්බෙන හැම කෙනෙක්ම ඔයාගේ ෆෑන් කෙනෙක් කියලා හිතා ගන්න ඕනි. ෆෑන් බිලා! ෆෑන් කෙනෙක්. ඔව් යාළුවනේ, මට අද හරිම සන්තෝෂ දවසක්. මගේ ෆෑන් කෙනෙක් ඇවිල්ලා ඉන්නවා බලන්න. ෆෑන් නෙමෙයි ඔයි. ෆෑන් නෝස් කරනවා. ඒ වගේම ඔයා චීත අඳින ටීවී ප්‍රෝග්‍රෑම් වල හෙන පච කෙලින්න ඕනි. රට පුරාම බැබලෙන තරෝ මෙතන ඇවිත් මරු කියවන තව සොඳුරු හෝරාවක් එක ඔබ එකතු වෙලා ඉන්නේ. ඉතින් අද අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා සුපිරි තරුවක්. ඉතින් මේ තරුව දක්ෂිණ අධිවේගී මාර්ගයේ වායු සමීකරණය කරන ලද බස් රථයක්ම අපහසුතාවයට පත් කරන තරම් දක්ෂෙක්. ඉතින් කාලි, මොකක්ද මේ සිද්ධිය? කොහොමද අයියෝ දැනගන්න ඕවා? මම මේ ගියානේ, මම ගියා ෂූට් එකට මාතර. යනකොට මුළු බස් එකම දැන් කට්ටිය පුරවලා. හරිද, මට අමාරුයි. දැන් මම ෂේප් එකේ කරපු වැඩේ මම පොඩ්ඩක් මෙ මුස්සල බැලුවා සද්දෙට යනවාද කියලා. හරිද, ෂූට් එක ගියා සද්දේ නැහැ. ඉතින් මම කල්පනා කරා මේ එහෙම්ම යවලා දාන්න. මෙහෙම කරපු ගමන් අයි ඔව් අපි ටිකක් දිග විරාමයකට ගිහිල්ලෙමු. පියවර අංක 6. ආරක්ෂාව. කිසිම වෙලාවක අවදානම් සහගත වැඩක් කරන්න නම් යන්න එපා. හැමතිස්සෙම ස්ටන් ඩබල් එකට බාර දෙන්න. ඔන්න හොඳට අහගන්න. මේ ස්ක්‍රිප්ට් එකේ හැටියට ප්‍රධාන නළුවා, ඒ කියන්නේ මම, දුවගෙන එනවා. ඊට පස්සේ මෙතනින් ටොකස් ගාලා පයින්නවා. පයින්නේ ඔයා. පැන්නට පස්සේ වැටෙන්නේ මම. එතකොට මම තමයි වීරයා. තේරෙනවද? මේ අයිස් කැප් එක දාගෙන හොඳ කොල්ලෝගේ පයින්. පියවර අංක 7. පිටපතක් තේරීම. ඔබ ප්‍රවීණ හෝ නවීන නළුවෙක් වේවා, ඔබට වේල පිරිමහ ගන්න ඕන නම් අධ්‍යක්ෂක දෙන ඕනි ගූගට බාර ගන්න ඕනි. මල්ලි, මං ගාව පට්ටම ස්ක්‍රිප්ට් එකක් තියෙනවා. මල්ලි කැමති දෙන්න මට ප්‍රධාන චරිතම දා දෙන්න පුළුවන්. පොඩි මිනිහක් එම්බාම් කරන සීන් එකක් තියෙන මල්ලි. කැමතිද? ආ හරි හරි අයියා, අවුල නැහැ, ඕනි එකක්. අවුල නැහැ. මේ මොකද දැන් ඉන්න ඕනේ? කොටු කලිසමක්. පියවර අංක 8. බැකප් ඔප්ෂන්. නළුවෙක් වුණාට පස්සේ ඔයාලට වැඩ එන්නේ නැහැ නෑ වගේ නම් වහාම සෝෂල් මීඩියා වල හිඟා කරන්න පටන් ගන්න ඕනේ. හයි, ඔයගොල්ලෝ එකතුලා ඉන්නේ කාලිගේ අලුත් YouTube channel එකත් එක්ක. මේකේ මගේ life cycle එකේ වෙන දේවල් වලයි අලුත් updates ඔක්කොම බලා ගන්න පුළුවන්.
ඉතින් මේක සරලවම වෙන්නේ අපි පවුල් පිටින් ජවුසන් නටන ඕගලන්ට බලන්න පුළුවන්. ඉතින් ඕගොල්ලෝ කබ්බෝනේ. ඉතින් කබ්බෝ අපි හැමදාම ෆෝම් කරනවා. ඉතින් අපි ෆෝම් එකේම ඉන්නවා. අපි නළුවෝ. එතකොට ඉතින් අපි හම්බ කරොත් අපි කනවා. ඕගොල්ලෝ හම්බ කරත් අපි කනවා. කිසිම විදිහකට බය වෙන්න එපා. ඔබ මොන ජාතියේ චාටර් කැරක්ටර් එකක් වුණත් ඔබව ෆෝම් කරන්න ලංකාවේ ගොන් ෆෑන් බේස් එකක් ඉන්නවා. පියවර අංක 9 ආත්ම ආරක්ෂාව. නළුවෙක් වුණාම තිරේ ඉස්සරහා වගේම පිටිපස්සෙත් හතුරු ඉන්න පුළුවන්. බයි මාය අතරේ ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්. හැබැයි මේ ප්‍රශ්නේ ගහ මරා ගන්න තරම් දුරගෙන යන්න ඕනේ ගන්න නෙමෙයි. කොහොම හරි උඹට ඕනේ නේ. ඈ? උඹට ලොකු ප්‍රශ්නයක් පුරන්නේ මගේ නළුකම. හරි මං අද මොකක්? ඒ කිසිකාව ඉතිහාසය ගැන කතා කරද්දි හලෝ හලෝ උඹ එළුවා උඹ හිතන් ඉන්නේ සීන කුමාරයා කියලා දැකෝ රටේ උඹට ගහනවද මල් හැලෙන්න දැනගනි තිම්පි මයිනා උඹට මගේ නළුකම සෑහෙන ප්‍රශ්නයක් නේ උඹට ඒ විදිහට විස ගන්න ඕනි හරි බලගම පියවර අංක 10 යථාර්ථය තේරුම් ගැනීම. ඔය ප්ලෑන් කරාට එහෙම ගහගන්න බෑ බං. අනේ අයියා ගහන්න එපා. පියවර අංක 11.